සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයේ සාහිත්‍යමය වශයෙන් ගත්තොත් කෝට්ටේ යුගය තමයි සාහිත්‍යමය වශයෙන් ලංකා ඉතිහාසයේ හොඳම මේ ස්වර්ණමය යුගයේ විදිහට සැලකෙන්නේ. ඔය කෝට්ටේ යුගයේ ලංකාවේ වාසය කරපු ඉතාමත්ම ප්‍රසිද්ධ එහෙම නැත්නම් ප්‍රකට නමක් තියෙන හාමුදුරු නමක් තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරු කියන්නේ. අපි මෙච්චර දවසක් බීන් බෑග් පොඩ්කාස්ට් එකේ කතා බහ කරේ මේ ලෝකෙ වටේ යනකොට අපිට හම්බෙන මිතිකල් එහෙම නැත්නම් පොඩ්ඩක් අර අද්භූත සුපර් නැචුරල් ලයින් එකට ළඟ යම් යම් සංසිද්ධීන් ගැන අපිට ඉන්ට්‍රෙස්ටිං දේවල් තමයි අපි එළියට අරගෙන ආවේ. අපි අද එපිසෝඩ් එක කරන්න හදන්නේ කතා කරන්න යන්නේ ලංකාවේ අපිට හොඳට අහලා පුරුදු සිංහල සාහිත්‍යයට ඉතාමත්ම විශාල කාර්යභාරයක් කරපු, ඒ වගේම ජනවහරේ සහ පොතපතවල හරි මිතිකල් එහෙම නැත්නම් සුපර් නැචුරල් පැත්තක් ගැන සඳහන් වෙන, එහෙම නැත්නම් මේ මායා මේ යක්කු බැඳගෙන වැඩගත්තේ ඒ වගේ කාරණා පිළිබඳව සඳහන් වෙන යන්ත්‍රමන්ත්‍රවලින් සෑහෙන වැඩගත්ත තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව ගැන කතා බහ කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. සහන් ඉතින් කොහොමද? හොඳයි. කොහොමද දවස් කීපක නිහඬියාවකට පස්සේ අපි දැබැයි මේ පහුගිය සති කීපේ නම් සෑහෙන මොමෙන්ටම් මේක ආවා මචං. කාලයක් තිබ්බා මේ සහනුයි මමයි සාමාන්‍යයෙන් උදේ නැගිට ගමන් කරන පළවෙනි වැඩේ අද සබ්ස්ක්‍රයිබර්ස්ලා එක්කෙනයිද දෙන්නයිද විල්ල ඉන්නේ කියලා වල් එක. හැබැයි මේ එක්කෙනා දෙන්න නැතුවත් ගිය කාලයක් තිබ්බා. සෑහෙනම නැතුව ගිය කාලයක් තිබ්බා. හැබැයි දැන් පොඩි මේ කමියුනිටි එකක් බිල්ඩ් වෙලා ඉන්නවා අපි වටේ. ඒ අපේ අර එක ෆෑන් කෙනෙක්ගෙන් ආපු කමෙන්ට් එකකුත් තිබ්බා ලංකාවේ ඒ වගේ සිද්ධි ගැන, මේ සුපර් නැචරල් සිද්ධි ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. මේ හැබැයි ඒ කියන්නේ ඊටත් කලින් මේ අපි දෙන්න මේ වෙලේ පොඩ කතා වෙලා හිටියා. මොකද ඔබට මතකද අපි කොන එපිසෝඩ් එක කරා? කොන එපිසෝඩ් එක කරෙත් මේ අපේ දෙවෙනි එපිසෝඩ් එක ඔයාලා ඒක නැත්තම් බලන්න මේ හරි දාන්නම් අපි. ඔව් කොහේ හරි හැමෝම අර කියනවනේ මෙහෙම දාන්නම් කියලා. මේ සහන් එක තමයි මේ මොකද්ද මම ඔක දාන්නේ කොහොමද ඒක නිසා. හැබැයි මේ කොන එපිසෝඩ් එකට වස්තු බීජය වෙච්ච අපේ පොත වගේම මේ මොකද්ද මට පස්ස කාලෙක මතක් වුණ එක පොතක් තමයි මේ මම කියවපු පොතක් තිබ්බ. මට ඒක හරියට නම මතක නැහැ. ඒක තනිකරම මගේ මෙමරියෙන් ගිය මේ නමක්. හැබැයි මට හොඳට මතකයි මේ මුළු පොතේම තිබ්බ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන. රාහුල හාමුදුරුවෝ ලියපු පොත් ගැනවත් මොනවාද එයා කරපු සාහිත්‍ය සේවය ගැනවත් නෙමෙයි එක තිබ්බේ. උන්වහන්සේගේ වටේ බැඳිච්ච මේ හරි රහ ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යක්කු බැඳගෙන වැඩගත් හැටි අද්භූත කතා සහ හරි රහ කතා ටිකක් ඒ පොතේ පුරවලා තිබ්බේ. මමයි සහනුයි ඔයගෙන් නිකන් කතා විදිහට පස්සේ අපි දෙන පොඩක් හෙව්වා. ඔය විස්තරය හෙව්වා කියන්නේ අපිට හොයන්න පුළුවන් තරමට අපි හොයලා එකතු කරන්න පුළුවන් වෙච්ච තරම් අපි හොයා එකතු කරගෙන අද අපි මේ එපිසෝඩ් එකට වාඩි වුණේ. ඇත්තටම කෝට්ටේ යුගයේ ලංකාවේ බිහි වෙච්ච සහ පහළ වෙච්ච ලංකාවේ සෑහෙන වැඩ කරපු සාහිත්‍ය දරයාණන් වහන්සේ නමක් සහ ඒ චරිතය වටේ බැඳිලා තියෙන හරිම රහ කතන්දර ගොන්නක් එක්ක තමයි අද අපි එපිසෝඩ් එක කරගෙන යන්න කියලා හිතුවේ. ඉතින් අපි මුලින්ම මේ මං හිතනසන් අපි පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් කරන්නේ මොනේද මේ කියන්නේ මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියන නම අහලා තිබ්බට මේ හාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක සම්බන්ධව පොඩ්ඩක් අපි කතා බහ කරලිමු. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කිව්වම කවුද කියන්නේ කවුද කියලා ඕන කෙනෙක් දන්නවා. නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ මේ කුඩා කාලය සහ එයාගේ මේ කතාවේ මුල් ටික අපි පොඩි පොඩි රිෆ්‍රෙෂර් එකක් අරගෙන ඉමු. අපි මොනවගේ මොනවද දන්නේ කියලා පොඩ්ඩක් සටහන් කරගෙන ඉමු. එතකොට අපිට ලේසි ඔය පස්සේ ටිකට බහින්න. ඉතිහාසයේ තියෙන විදිහට ක්‍රිස්තු වර්ෂ 1408 දෙමටාන කියන මේ කෑගලු දිස්ත්‍රික්කයට අයත් ලස්සන ප්‍රදේශයේ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ උපත ලබනවා කියලා කියන්නේ. එයාගේ ගිහි කාලයේ නම වෙන්නේ ජයබා කුමාරයා. ජයබා කුමාරයාගේ මව විදිහට සඳහන් වෙන්නේ කීරවැල්ලේ කුමාරිහාමි. කීරවැල්ලේ කුමාරිහාමි කියනවා කියන්නේ මේ මේ 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ ඥාති සහෝදරියක් කියලා. ඥාති සහෝදරයක් කියලා. එතකොට ඒ එක කතා බහක් එක මේ වර්ෂන් එකක්. මොකද මට දැන් ඔය හොයාගෙන යනකොට දෙපැත්තක් හම්බුණා කතා දෙකක්. අපි කතා දෙකම මෙතන තියලා තියමු. පළවෙනි කතාව තමයි ඕක. මේ එයාගේ අම්මා එයාගේ උපතින් අවුරුද්දකට පස්සේ
නැති වෙනවා. මේ යනවා ඊට පස්සේ එයාගේ තාත්තා තව වුරු දෙකකට විතර පස්සේ ස්වාමීන් වහන්සේ නමක් විදිහට පැවිදි වෙනවා. ඔය කාලේ තමයි ඊට පස්සේ එයාගේ මාමා සහ සීයා මේ හැමෝම පොඩ්ඩක් පොඩ්ඩක් මේ හැමෝම මේ ස්වාමීන් වහන්සේලා, ඒ කියන්නේ මේ පැවිදි දිවියට පත් වෙච්ච අය. ඉතින් ඒගොල්ලෝ හැමෝගෙම සෙවණේ වැදිරා තමයි තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුව මේ මහනදම් පුරන්න, මේ තොටගමේ රාහුල හාමුදුරුවන් විදිහට මහනදම් පුරන්න මේ ජයබා කුමාරයා පැවිදි වෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ තව එකක් මට හම්බුණා, මේ එයා මොකක්ද එහෙම කුමාරයෙක් නෙමෙයි කියලා. එයා සාමාන්‍ය මේ මොකද්ද සාමාන්‍ය ජීවිතයක් ගෙවූ හරි දුප්පත් පවුලකින් ආපු කෙනෙක් කියලා තමයි අනික් මේ මොකද්ද කතාවේ තියෙන්නේ. ඒ කතාවේ තියෙන විදිහට ශ්‍රී තොටගමේ රාහුල හාමුදුරුවන්ගේ ගිහි නම බවට පත්තමයි කියලා කියන්නේ විජයබාහු විජේසුන්දර. එයාගේ පියා කියලා කියන්නේ ඩොන් චාර්ලිස් විජේසුන්දර කියලා. මව වීරකෝන් ආරච්චිලාගේ කැතරින් කුමාරි හාමි මාතාව කියලා. ඒකේ කියනවා වයස අවුරුදු 6 දී ඇදුම රෝගයෙන් පියා මිය ගියාට පස්සේ දරුවන් දෙන්නත් සමග උන්වහන්සේගේ මව ඇගේ උපන් ගම වූ ගාල්ලේ තෙල්වත්ත ග්‍රාමයට පැමිණියා කියලා. ඊට පස්සේ මේ පිරිමි දරුවා තමයි, එහෙමත් නැත්නම් මේ කවුද විජයබාහු විජේසුන්දර තමයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝ විදිහට 1429 මාර්තු 18 වෙනිදා මොනවාද පැවිදි දිවියට පත් වෙන්නේ කියලා තව කතාවක් තියෙනවා. හැබැයි ওই කතා දෙකම කොහෙන් කෙලවර වුණත් අන්තිමට නවතින තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලා කෙනෙක් මේ ශාසනයට එකතු වෙලා, සහ අපි හොඳට අහලා පුරුදු වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට ශාසනයට එකතු වෙලා තමයි මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන චරිතය මොකද අපිට හම්බෙන්නේ. රාහුල හාමුදුරුවන්ගේ ඔය ඒ පැවිදි ජීවිතේ පටන් ගන්න තැනට කලින් විවිධ කතන්දර තියෙනවා. අපවත් වුණාට පස්සෙත් විවිධ කතන්දර තියෙනවා. ඒක අර ජීවත් වෙලා ඉන්න කාලේ සෑහෙන රහ කතන්දර ටිකක් තියෙනවා. දැන් ඔය කතන්දර ගොල්ලට එන්ටර් වෙන්න අපි හරි ආරම්භයක් විදිහට ගමු. අර මං කලින් කිව්වනේ එයා ගිහි කාලේ මේ මොනවාද ඔය ජයබා කුමාරයා කාලේ වෙන්න ඕනේ. රජ කෙනෙක් පැල් තමන් හිටපු ඒ පැල පහු කරගෙන යනකොට ඒ රජා කතා කරලා මේ රමයා ඉන්නා කියලා කතා කරලා ඇහුවලු කොහොමද කියලා. මොකද කරන්නේ කොහොමද කියලා. එතනින් එනවා මේක නම් අහලා නැති කවුරුවත් ඉන්න විදිහක් නැහැ. මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුකසප කුමක්ද අසන නිරිදෝ වෙන කොයිදා කියලා. අපි හොඳට අහලා පුරුදු කවියක් තියෙන්නේ. ඒ කවිය හිටිවන කවියක් විදිහට එවෙලේම ඒ කුමාරයාගේ කටින්, ඒ කියන්නේ මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගිහි කාලේ ගේ කටින් එළියට ආවා කියලා තමයි කියන්නේ. සඳහන්. දැන් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියන්නේ ෂඩ්භාෂා පරමේශ්වර. ෂඩ්භාෂා පරමේශ්වර කෙනෙක් කියලා කියන්නේ භාෂා 6ක් ලියන්න, කියවන්න, මේ හොඳ කතා කරන්න, රටේට හසුරවන්න පුළුවන් කෙනෙක් තමයි ෂඩ්භාෂා පරමේශ්වර කියලා කියන්නේ. ඔය භාෂා 6 හරියටම මම හොයලා කියන්නම්. ඉන්න එක මන්තා චුට්ටකින් හොයලා කියන්නම්. මට හරියට මේ භාෂා 6 හරියටම කියන්න ඕනේ, නැත්තම් මේ අපබ්‍රංශයක් වගේ වෙනවා. අපබ්‍රංශ කියන්නේ ඇත්තටම මේ භාෂා 6 භාෂාවක් තමයි. කොහොමින් කොහොම හරි දැන් අපි කොතනින් නැවතු පැවිදි පැවිදිකට හරි. දැන් ඔය මාවෙනි බිලින්දා වරවර ළඟට කැන්දා ඒකනේ. ඊට පස්සේ දැන් අහලා තියෙන හොඳම කතා බහ ටිකකින් අපි කතාව නිකන් අරගෙන යන් පළවෙනි කතාව තමයි උඹහල දෙනවද මේ සරස්වතී තෛලය කියලා. සරස්වතී තෛලය කියලා තෛලයක් අපි නිකන් අහලා තියෙනවනේ. ඔය දැන් මේ අපි නිකන් අපි මොනවා මොකද්ද ඒ තෙල කියලා දන්නේ නැති වුණාට අපි අහලා තියෙනවා. ඔය තෛලය, ඔය තෙල ගැන කතාව මුලින්ම ඉතින් මට නියන් කියෝගෙන යනකොට හම්බෙන්නේ මේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ කතාව. දැන් වීදාගම මෛත්‍රී හාමුදුරුවනේ මෙයාගේ ගුරු හාමුදුරුවෝ එක පන්සලේ දැන් මේ ඉන්නකොට තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පොඩි කාලේ හැමදාම දකින්නවලු වීදාගම හාමුදුරුවෝ කොහේ හරි යන්න කලින්, ඒ කියන්නේ ඉතින් කොයි බණකට දාන එක පිටිතකට වඩින්න කලින් එයාගේ මේ කාමරයට ගිහිල්ලා අල්මාරියක් කරලා ඒ අල්මාරියෙන් චූටි තෙල් කුප්පියක් අරගෙන අස්සකෙන්දකින් බින්දු දෙකක් අරගෙන නිකන් තොලේ ගාගෙන යනවා.
අස්සකෙන්දකින් බිඳුවක් දෙකක් අරගෙන සාමාන්‍ය බිඳුවක් නෙමෙයි චූටි චූටි බිඳුවක් අස්සකෙන්ද කියන්නේ සාමාන්‍ය හරියට අස්සකෙන්ද කියන්නේ තීන තරම් චූටි තුනීම මේ කෙන්ද જાතියන්නේ. එතකොට ඔය කෙන්දෙන් බිඳුවක් දෙකක් අරගෙන දිවේ නිකන් ගාගෙන යනවා දැකලා තියෙනවා. මේ රාහුල හඳුනනට ඔක වෙන ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ දැන් එයා කල්පනා කරනවා මොකද්ද මේ දැන් හැමදාම වෙන දෙයක්නේ. මේ මොකද්ද මේ තෙල කියලා දැන් කල්පනා කරලා රාහුල හඳුරෝ පොඩක් උත්සාහ කරාලු දැන් මේ කබඩ් එකට ඇක්සස් ගන්න. මොකද්ද මේ කියලා බලන්න. පොඩි කාලේ අපිට ඒ අර කියුරියොසිටි තියෙනවානේ. ඉතින් ඒක ගන්න බලනකොට මෙයාට හම්බෙන්නෙම නැහැ. ඊට පස්සේ දවසක් කොහොම හරි යම් කිසි හේතුවක් නිසා දැන් හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට මේක අමතක වෙලා ගිහින් තියෙනවා. ඊට පස්සේ රාහුල හාමුදුරුවෝ ටක් ගාලා දැන් චාන්ස් එක දැක්කා. අතුරට ගියා. ඊට පස්සේ හාමුදුරුවෝ කල්පනා කරා හරි. දැන් යා ඒ වෙනකොට දේවල් කීපයක් සම්බන්ධ කරගෙන තිබ්බේ. කියන්නේ විදාග මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ පරි ප්‍රබල හාමුදුරු නමක්. එතකොට ඒ හාමුදුරුවන්ගේ ඒ හැකියාවල් පිටිපස්සේ මොකක් හෝ මේ 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 අස කෙන්දෙන් ගන්න තෙල් වල යම්කිසි සම්බන්ධයක් ඇති කියලා හාමුදුරණියක් හිතලා තියෙනවා. ඊට පස්සේ රාහුල හාමුදුරුවෝ කරලා තියෙන වැඩේ ලොකු හාමුදුරුවෝ පන්සලෙන් වඩිනකම් ඉඳලා මේ අස කෙන්දකින් නිකන් බින්දු දෙක දෙක ගාගන්නේ මොකටද? එකපාර සේරම බිව්වනම් කොහොම මට මේ මතක ශක්තියක් මේ මාව කොහොම මොනවාගේ ලෙවල් එකට යයිද කියලා ෂුවර් නැතුව බෝතලේ කටේ තියාගෙන බීලා. මම අර කියවපු පොතේ තිබ්බේ බින්දු දෙක තුනක් ශරීරගත වෙනකොට රාහුල හාමුදුරුවෝ සිහිසන් වෙලා ඇදගෙන වටනකි. දැන් මේ මොකුත් දන්නේ නැතුව ලොකු හාමුදුරුවෝ ආපහු පන්සල් දෙනකොට පන්සලේ ඇති කරලා තියෙනවා මේ පොඩි ගිරවෙක්. ගිරවෙක් හෝ මයිනෙක් හරි කුරුල්ලෙක් ගිරවෙක්. මේ ඒ ගිරවා ඈත තියාගෙන ලොකු හාමුදුරුවෝ එනවා දැක්කම කෑ ගහන්න ගත්තලු. තොටගමුවා මලා රාහුලයා මලා කියලා. ඕක දැනගත්තට පස්සේ ලොකු හාමුදුරුවන්ට නිකමට හිතට සැකයක් ආවලු හරි මෙහෙම දෙයක් වෙන්න ඇති වෙලා ඇත්ති කියලා. ඊට පස්සේ එයා පන්සලට එනකොට එයාගේ අර මේ මේ අල්මාරිය ගාව රාහුල හාමුදුරුවෝ වැටලා ඉන්නවා දැක්කලු. ඊට පස්සේ ඒ පොතේ නම් තිබ්බ තනිකර මලමිනියක් වගේ සිහිසුන් වෙලා වැදගෙන වැටලා ඉඳලා තිබ්බා කියලා. පස්සේ හාමුදුරුවෝ ගන්ටාරේ ගහලා අර අපි අහලා තියෙනවනේ මේ ඉස්සර ගම්වල පන්සලේ ගන්ටාරේ ගහනවා කියන මුළු ගමටම එකතු වෙන්න කියනවා කියන එකට මොකක්hari ප්‍රශ්නයක් ගම රැස් කරන්න ඕමනා තියෙනවා නේද? ගම රැස් කරන්න නෑ. කොහොම හරි ගන්ටාරේ ගහලා එතනට හැමෝම කැඳවලා හාමුදුරුවෝ පණිවිඩය පිටත් කළරලා තියෙනවා. අහල ගම් හතටම පුළුවන් තරම් මෞකිරි දෝවණය කරගෙන අරන් ඉන්න කියලා. මෞකිරි කල ගණනින් ගම්වල මිනිස්සු අරන් ඇවිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පන්සලේ තිබ්බ බෙහෙත් තොරුවේ මේ රාහුල හාමුදුරුවන්ව දිගා කරවල මෞකිරි වලින් පුරවලා දවස් ගාන ඒකේ බහල්වලා ඉඳලා තමයි රාහුල හාමුදුරුවන් ආපහු නැගිටෙව්වාය කියලා කියන්නේ. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ රාහුල හාමුදුරුවන්ට ඉතාමත්ම හොඳ මතක ශක්තියක් ලැබුණා කියලා මේ මොනවාද මේ කතාවල් වල සඳහන් වෙනවා. ඒක එහෙම වෙන්න පුළුවන් කියලා හිතනවා. මොකද මේ දැන් විදාගම හාමුදුරුවන්ටත් වඩා සෑහෙන ලෙවල් එකක භාෂා පරිහරණයක් සහ මොකක්ද ඒකට කියන්නේ මේ මේ සාහිත්‍යමය හැකියාවක් මේ රාහුල හාමුදුරුවන් ලැබිලා තියෙනවා. අනික අර ෂඩ් භාෂා පරමේශ්වර කියන එක කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට සෑහෙන අමාරු දැන් අපි දෙයක් නේක උඹටයි මටයි දැන් හිතමු අපි ඒත් දැන් මම අපි උඹන් භාෂාව සිංහලනේ හරියට බැලුවොත් අපි සිංහල හරියට දන්නෙත් නැහැ. ඉංග්‍රීසි කොහොමත් හරියට දන්නේ නැහැ. උඹ දෙමළ දන්නවද? එකම රටේ ඉඳලා උඹට දෙමළක් බෑ මට දෙමළක් බෑ. මේ හැබැයි පොඩි දෙයක් මේ ඒක ලියනක් මේ මේ මොකද්ද දෙමළ නෙමෙයි මොකද්ද තව ඒ දකුණු ඉන්දියාවේ පාවිච්චින් තෙලිඟු. ඔව් තෙලිඟු නේද? තෙලිඟුද මලයාලම්? මලයාලම් නම් මේ ළඟදි තේරුණා අර මැංගුස් ලගේ මේ මැංගුස් ලගේ වීඩියෝ එක මලයාලම් තේරුණා. ඔව් ඒක හොඳට තේරුණා මොකද වෙලා තියෙන්නේ. මේ හරියට බැලුවොත් දැන් ඇත්තටම අපිට භාෂා භාවිතය කියන එක හරිය අපි කාටවත් හරියට බෑනේ. එක භාෂාවක් හරියට ඉගෙනගෙන ඉවර කරන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ අපිට එක එක පැතිවලින් පුළුවන් වුණාට සමහරවිට හින්දි භාෂාව එහෙම අපි පොඩි කාලේ ඉඳන් හින්දි මේ ෆිල්ම් බලන අපිට තේරුම් ගන්න පුළුවන්. කතා කරගන්න බෑ. ඒ වගේ ලියන්න කොහොමත් බෑ. ෂඩ් භාෂා පරමේශ්වර කියලා කියන්නේ භාෂා හයක කෙල පැමිණි කියන එකනේ. එතකොට ඒ භාෂා හයක් ලියන්න කියවන්න සහ ඉතාමත්ම මොනවාද ඒක කියන්නේ ඉතාමත්ම හොඳින් හසුරවන්න පුළුවන්කම තියෙන කෙනට තමයි ෂඩ් භාෂා පරමේශ්වර කියලා කියන්නේ. ෂඩ් භාෂා කියන්නේ භාෂා හය
හොයාගත්තද? ඔව්, සංස්කෘත, ප්‍රාකෘත, මාගදී, අපබ්‍රංශ, පයිෂාචි, හරි පයිෂාවිය, මේ ගෞරසේනී කියන භාෂාවයි තමයි භාෂාවයි කියලා සඳහන් වෙන්නේ. කොහොම හරි දැන් ඉතින් මේ භාෂා හයම පුළුවන් වෙලා ෂඩ් භාෂා පරමේශ්වර වෙලා තොටගමේ රාහුල හාමුදුරුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් සරස්වති තෛලයත් රහ බලලා හරි ඒකත් ආදීනව දැනගෙන එයා වැඩේ කරගෙන යනවා. ඔය කරගෙන යනකොට එක තැනකදී කතාබහ කතාවක් ඔය පොතේ තිබ්බා. මේ ඉන්දිය කියන්නේ ඔය කාලයක් යනකොට දැන් තොටගමේ රාහුල හාමුදුරුවන්ගේ විදංගම හාමුදුරුවන්ගේ නාදේකට ගුරුගෝල හාමුදුරුවෝ දෙනමගේ හැකියාවල් සාමාන්‍යයෙන් වටපිට රටවල් වලටත් ඔක ආරංචි වෙනවානේ. ඊට පස්සේ ඉන්දියාවෙන් හැම එනවලු බමුණෝ කවුද මේ ඔය ටිකක් බලගතු උදවිය ඉසිවරු වගේ එනවලු ඇවිල්ලා මේ දෙන්නත් එක්ක දැනුම් සාකච්ඡා කරලා යනවා. ඔහොම එක්කෙනෙක් බමුණෙක් එකපාරක් ඇවිල්ලා හාමුදුරුවෝ ද ලොකු හාමුදුරුවන් වනවත්තගෙන ලොකු හාමුදුරුවන්ට දැන් හෙන අර ඒගොල්ලන්ගේ තිබිලා දෙන ඒ කාලේ අර බුදු හාමුදුරුවන්ටත් අර අභියෝග කරා කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්‍ර එහෙම අර ඇවිල්ලා මම ඔයාට වඩා මේ මේ දැනුම තියෙනවා, අපි එකට පොඩි දැනුම පිළිබඳව ඩුවල් එකක් වගේ යන් අපි සටනක් යන්, ඔයා දන්න දේවල් මට කියනවා, අපි චැලෙන්ජ් කරලා වැඩේ කරගෙන යන්න. ඒක අර ශාස්ත්‍රවරුන් අතර කොහොමත් තිබ්බ දෙයක් නේ ඒ කාලේ, මේ කවුද වඩා හොඳ කියලා පෙන්වන්නේ. ඉතින් මෙතනත් එහෙම දෙයක් වෙලා තියෙනවා. එක බමුණෙක් ඇවිල්ලා ලොකු හාමුදුරුවන් නවත්තගෙන ලොකු හාමුදුරුවන්ට චැලෙන්ජ් කරලා තියෙනවා, මල්ලඟ පොතක් තියෙනවා, ඒ පොතේ තියෙන දේවල් ඔගොලු ගාව නෑ කියලා, ඔගොලු ගාවේ දැනුම නෑ කියලා මම අභියෝග කරනවා, පුළුවන් නම් මට මේ පොත තියෙනවා කියලා පෙන්වන්න. තොටගමේ හාමුදුරුව පිටිපස්ස කාමරේ. තොටගමේ රාහුල හාමුදුරුව කියන්නේ සාමාන්‍යයෙන් පන්හිඳවල් වල රචනා කරන්න අතිශයින්ම දක්ෂයෙක් කියලා ඉතිහාසයේ පුරාවටම ලියවිලා තිනවා. නැත්තම් ඉතින් අච්චර පොත් ඔගයක් ලියන්න විදියකුත් නැහැ නේ. නෑ නෑ, ඕවා මේ පුස්කොළ පොත්වල ලියපුවානේ. පුස්කොළ පොත්වල ලියපු පොත් නේ ඕවා. කොහොම හරි දැන් ලොකු හාමුදුරුවෝ ඉස්සරහ කාමරේ තියාගෙන අර අමුත්තව එයාට කිව්වලු, හරි මට ඔය පොත මල්ලඟ තියෙනවද නැද්ද කියලා කියන්න, මට පොත සැකවින් විස්තර කරන්න, මට පොත සම්බන්ධව පොඩි විස්තරයක් කරන්න ඒකේ අන්තර්ගතය ගැන. ඉතින් අර බමුණා පැත්තකට වෙලා වාඩි වෙලා ඉඳගෙන ඒ පොතේ මුල ඉඳන් අගට වෙනකම් පොඩි පොඩි දේවල් නිකන් මේ ඉන් බ්‍රීෆ් කියාගෙන ගියා. අර පොතේ සඳහන් වෙලා තිබ්බේ මං කියවපු පොතේ ඒ ඉන්දියන් බමුණා, ඉන්දියානු බමුණා ඒ පොත සැකෙමින් විස්තර කරන අතරේ පිටිපස්ස කාමරේ හිටපු තොටගමුවේ රාහුල හමුදුරුව අලුත් පුස්කොළ පොතකුයි පන්හිඳකුයි අරගෙන මේ විස්තර කරලා විස්තර සහිතව ඉන් ඩීටේල් අර බමුණ කියපු ඔක්කොම ටික ආපහු වන්දිත මේ පුස්කොළපතේ ලිව්වා. ඒ ඒ වෙලාවෙම. එතකොට අර මිනිස්සු අර කතාව කියලා ඉවර වෙන විවරණත් එක්කම තොටගමේ රාහුල හාමුදුරුව අර පුස්කොළපතත් ලියලා ඉවර වෙලා තියෙනවා. ඒ ලියලා ඉවර වෙද්දී ඔය විස්තරය දැන් නිකන් ලොකු හාමුදුරුවන්ට හිතෙලා තියෙනවා මෙයා මෙහෙම දෙයක් ඇතුලේ ඉඳන් කරනවා ඇති කියලා. මම කරේ සිග්නල් එකක් යන්න දෙන්නේ ගුරුගෝල හාමුදුරුවනේ. ඊට පස්සේ අන්තිමට කතාව ඉවර වුණාට පස්සේ ආ ඔය පොත අපි ගාව තියෙනවා, පොඩ්ඩක් ඉන්න පොඩි නම කියලා කතා කරලා තොටගමේ හාමුදුරුවන්ට, තොටගමේ හාමුදුරුවෝ එවෙලේ ලියලා ඉවර වෙච්ච පුස්තකවල පොත ගෙනලා බමුණතේ දීලා ගිහින් තියලා තියෙනවා. ඒ සටනින් කොහොම හරි ලොකු හාමුදුරුවෝ දින්න කියලා තමයි අර පොතේ සටහන් වෙන්නේ. මේ අර බමුණ තුස්නිම් භූත වුණාලු මේ කොහෙන්ද මේ මල්ලඟ විතරක් තියෙන පොතක් කොහොමද මේ ලංකාවේ පන්සලක මේ හාමුදුරුවන්ට හම්බෙලා තියෙන්නේ කියලා. ඔය එකක්. ඊට පස්සේ කාලයක් යනකොට තව කතාබහක් කතාවක් මේ ඔය මේ විකේම තිබ්බා. කාලයක් යනකොට මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ සෑහෙන දක්ෂ වුණාලු මචං. ඔය භාෂා හය භාවිත කිරීමට අමතරව තාරකා ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව, මොනවාද ජ්‍යොතිෂ, ඔය වගේ සෑහෙන ශ්‍රේෂ්ඨ ගණනාවක එයා හරි මේ මේ මොනවාද ඒකට කියන්නේ හරිම ප්‍රබල දැනුමක් තිබ්බ කෙනෙක් බවට පත් වුණාද? උඹ හරියටම යක්කු බඳගෙන වැඩ ගන්නවා කියලා. ඔය ඉස්සර මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් දන්න, එහෙම නැත්නම් ඔය ජ්‍යොතිෂය, මායා ශාස්ත්‍රය, හරි මොකක් හරි ඒ ශාස්ත්‍රය හරියට ඉගෙන ගත්ත අයට හැකියාව තිබිලා තියෙනවා කියලා කියනවා මේ යක්කු බඳලා වැඩ ගන්න. යක්කු එහෙම නැත්නම් මළගිය පරාණකාරයෝ, අමනුෂ්‍යයෝ මේගොල්ලන්ව බඳගෙන වැඩ ගන්න. මේවයි ඇත්ත නැත්ත හරියටම අපි දන්නේ නැහැ. හැබැයි අදටත් මම විශ්වාස කරන දෙයක් තියෙනවා, මේ අංගම් වල හැම තියෙනවා මායා අංගම්, ඉලංගම් අංගම් මේ වාතාවරණ තියෙනවා. මේ ඒ එහෙම දෙයක් නැහැ කියලා කියන්න මම සූදානම් නැහැ.
මමගේ හිතේ කොහරි කෙරවලක විශ්වාසයක් තියෙනවා අපිට අද ඒ දේවල් දකින්න නැති වුණාට ඒ හැකියාවල් ඉස්සරේ විදිහටම තියෙන්න ඇති. ඒක තියෙනවයි කියලා ඔප්පු කරගන්න විදියක් නැහැ. හැබැයි නැහැ කියලා කියන්න බැහැර කරන්න විදියකුත් නැහැ. නැහැ කියලා බැහැර කරන්න විදියකුත් නැහැ. හැබැයි මම අපේ මේක පොඩ්ඩක් එළියේ කතාවක් මම අහලා තියෙනවා. ඔබ දන්නවද මේ මොකක්ද මේ ෆයිල්? ඒ ප්‍රෝග්‍රෑම් එක ඉස්සර ගියේ වෙනසද? ITN එකේ වෙනස නේද? වෙනස ප්‍රෝග්‍රෑම් එකේ එකපාරක් ඔය අංගම් සම්බන්ධව කතාවක් ගියා. මේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඒක මාරි ඉන්ටරෙස්ටිං. මේ ඒකෙද කොහෙද එක තැනක මෙන්ෂන් වුනේ මේවට හරියටම මං හිතන්නේ එතන තමයි මේ එක අංගම් සටන් ශිල්පියෙක්ට පුළුවන්ලු යුද්ධෙට යුද්ධෙදී දල එක දල ඇතෙක්ව එක පාරකින් මේ මරලා දාන්න. එක කරන විදිහත් කියලා තිබ්බා. දැන් ඇතා ඉස්සරහට චාර්ජ් කරගෙන එනකොට දෙන්නේ අර දනගෙනගෙන දන විමානගෙන අද්දක මෙහෙම තියාගෙන ඉන්නවලු. අර පැත්තෙන් කියන්නේ එහා පැත්ත හරියටම ඇතාට මුණ දාලා එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා අර දෙන්නගේ අද්දකට කකුල තියලා උඩට අර බූස්ට් කරනවා කියන්නේ. එහෙම උඩට බූස්ට් කරනවලු. කරද්දි ඔය ඇත්තුන්ගේ තියෙනවනේ කුඹස්තලේ පිටිපස්සේ තියෙනවලු මෙතන පොඩි අර සොෆ්ට් තැනක් ඔය පොයින්ට් එකක්. අලුතෝම්මන් ළමයින්ට තියෙන්නේ. අපෙත් තියෙනවනේ මේ නිලේ මෙතන පිටිපස්සට අත තියලා හරියට තද කරොත් ඒ නිලේ අපිටත් හොඳට තේරේ. එහෙම තැනක් තියෙනවලු. හරියට පුහුණු වෙච්ච අංගන් සටන්කාරයෙක්ට පුළුවන්කම තියෙනවා කියනවා. මේ එක වැලමිටි පාරකින් ඇතෙක්ව මේ මේ කපාහෙළු ගහක් වගේ බිම ඇදලා දාන්න පුළුවන් කියලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ වෙනස ප්‍රෝග්‍රෑම් එකේ ආයෙ තිබුණාට මතකදර මේ මිනිස්සු 10 දෙනෙක්ගේ හයිය එක මිනිහට දෙන්න පූජා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ මායා අංගම් වල තියෙනවලු නිල මට හරියට මේ අංගම් ගන්න නිල අංගම් මායා අංගම් ඉලංගම් අංගම් ඔය වගේ මේ අංගම් ಜಾති කීපයක් තියෙනවා. ඒ කියන්නේ හරියට අංගම් ශාස්ත්‍රය කියලා පමනින්න නම් එයා වෛද්‍ය පැත්ත බලන්න ඕන දැනගන්න ඕනේ මායා පැත්ත දැනගන්න ඕනේ ඔය සටන් කලාවල් දැනගන්න ඕනේ ඒ වගේ මේ ශේෂ්ත්‍ර කීපයක් හරියට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ ශේෂ්ත්‍ර ටික ඉගෙන ගත්තට පස්සේ එක පූජාවක් තියනවලු ඒක මේ ඒ මං හිතරේ වෙනස ප්‍රෝග්‍රෑම් එක කාට හරි හොයාගෙන බලන්න පුළුවන් නම් බලන්න මම හරිම ආසාවේ ජීවිතේ අමතකන වෙන ප්‍රෝග්‍රෑම් එකක් ඒක. ඒ පූජාවෙන් පස්සේ 10 දෙනෙක්ගේ බලය එකිනෙට එන ඒ කියන්නේ යාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තිය වැඩි දියුණු කරන මට්ටමේ මේ පූජාවක් ඒගොල්ලෝ අන්තිමටම කරනවා නිකන් අර දැන් කරාටි වල එහෙම අර එක එක බෙල්ට් වල ගිහිල්ලා බ්ලැක් එකට යන්නේ. ඒ වගේ එක එක ලෙවල් වලට උඩට ගිහිල්ලා එක්තරා තැනකට ආවට පස්සේ ඒ පූජාව කරනවා කියලා තමයි ඒකෙ තිබ්බේ. දැන් මේක අපේ ඉතිහාසයේ අපේ දෙයක්නේ. එතකොට මේ ඔය අපි දැන් විද්‍යාත්මකව බැලුවට බල්ලා කිව්වට මේක මෙහෙම වෙන්න බෑ කියලා අද තාක්ෂණෙත් එක්ක ඔය තාක්ෂණයට වඩා ඩයල් වෙන්න එපයි බං. එහෙම වුණොත් සීගිරිය හැදුවේ කලාවැව හැදුවේ ඔය ඔක්කොම හැදුවේ යෝධවැව යෝධයල හැදුවේ ඒ ඔක්කොම මේ කාලේ මොකක් හරි හොඳ තාක්ෂණයක් තිබ්බ හින්දානේ එහෙම වෙන්න දෙයක් තිබිලා තියෙනවානේ. දැන් ඔය ඒ කෝණයෙන් බලද්දී තොටගමු රාහුල හමුදුරුව මේ යක්කු බැඳගෙන වැඩගත්තා කියන එකත් ඇත්තටම එච්චර විශ්වාස කරන්න අමාරු එකක් නෙමෙයි. මම මේ කතා කරන්නේ මේ සිංහල සාහිත්‍යමය සහ සිංහල මේ සංස්කෘතිය අපිට එන කතාවක් ගැන. කොහොම හරි දැන් හාමුදුරුව තැන් තැන් වලට යන්නේ එයාගේ දෝලාවිලු. ඒ දෝලාව අරන් යන්න බැඳගෙන හිටියලු එයා වැඩට යක්කු කීප දෙනෙක්. ඒ යක්කු අහසින් හාමුදුරන් අරගෙන තැන් තැන් වලට වැඩම කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. හාමුදුරන් වැඩම කරනවා. එක දවසක් කොහේ හරි මේ වැඩකට වැඩලා ආපහු ගෙදර යන්න නැගලා මේ යෝදෝලාවට පපන්සලට යන්න කියලා නැගලා දෝලාවට මේ කියන්නේ මහන්සියත්තම ඒ මේ අරන් යන්න බැඳගෙන හිටපු යක්කුන්ට කිව්වලු මාව තොටගමුවට අරන් පලවෙල්ල කියලා. එලා හාමුදුරන්ට මගක් කියලා නින්ද කියලා. නැගිටලා බලනකොට හාමුදුරුවන්ට තේරෙනවලු මේ කොහේ හරි රොන්ග් ටර්න් එකක් අරන් තියෙනවා මේ මම කියපු දිහාවට නෙවෙයි මේ යන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරහුලු තොපි මේ කොහෙද මාව අරගෙන යන්නේ කියලා. තොට යකු කිව්වලු මේ හාමුදුරුව අපිව තොටගමුවට අරන් යන්න කිව්වේ ඉතින් මේ අපේ ගමට අරන් යනවා කියලා. යක්කු හිතලා තියෙන තොටගමුවට අරන් යන්න ගම තොපේ ගමට අරන් යන්න කිව්වයි. තොටගමුවට උඹලගේ ගමට අරන් යන්න කිව්වයි. ඊට පස්සේ හාමුදුරුව එහෙම මණිපත්‍ර කෑ ගැහුවයි කියලා තියෙනවා මේ තොටගමුවට නෙමෙයි යකුනේ මටගමුවට අරන් පලයන්ද කියලා. ඔය සිංහල වචන වල එහෙම මේවා. මේවා සමහර විට රහ කතා විතරක් වෙන්න පුළුවන්. මේවා සමහර විට ඇත්තටම යමක් ඇත්තක් තිබ්බ කතා වෙන්නත් පුළුවන්. අපි මේ කරන්නේ
ඒ කතාවල දිනර රහ කෑලි ටිකක් එලියට අරගෙන කතා කරන එක. අපි ජජ් කරන්නේ නැහැ. අපි ජජ් කරන්නේ නැහැ. අපි කිසිම විදිහකින් මේ ඇත්තටම දැන් සහන් කලින් කිව්වාගේ අපි ඒවැ ඇත්ත නැත්ත සම්බන්ධව කතා කරන්න දන්නේ නැහැ. අපි දන්නේ මම මේ ඉස්සර අපිට හම්බෙච්ච පොතක කියවපු රහ කොටස් ටිකක් ඒව හරි ප්‍රසිද්ධ රහස්, ප්‍රසිද්ධෙන් ප්‍රසිද්ධ ජනප්‍රවාදයේ කතගෙන රස කතා. ඉතින් අපි කතා ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි කතා බහ කරනවා. දැන් මේකේ ඊළඟ කතාව මේක තමයි මේ රහම කතාව වෙන්නේ. අනේ රහම කතාවක් තව තියෙනවා. ඔක්කොම රස කතා තමයි. ඒ තව ඉන්දියාවෙන් ওই වගේ බමුණෙක් ඇවිල්ලා හාමුදුරන්ට කියලා තියෙනවා. හාමුදුරුවෝ මේ වෙනකොට තියෙනවා ජ්‍යොතිෂ දැනුම, ශාකසාර පිළිබඳ දැනුම, වෛද්‍ය දැනුම. එයා කෙළපැමිණි ශාස්ත්‍ර කීපයක් තියෙනවනේ. අරයා ඉන්දියාවෙන් ඇවිල්ලා කියලා තියෙනවා මල්ලඟ තියෙනවා බෙහෙතක්. ඒ බෙහෙත මේ සිද්ධාලෝක රසය කියලා. ඒ බෙහෙත හදන්න මල්ලඟ මේ අවශ්‍ය ඉතුරු ටික සේරම තියෙනවා. ඔබ වහන්සේගේ දැනුම තමයි මට ඕනේ. මේ අපි මේක හදමු කියලා. හදන්න කියන දැන් දවස් දෙකක්ද කොහෙද සූදානම් වෙලා ඒකේ මේ බෙහෙත හදලා තල අවසානයේ හාමුදුරුව පොඩි මොකට හරි මේ පන්සලට වැඩම කරමු ටිකට අර මනුස්සයා හැදිලා ඉවර වෙච්ච බෙහෙත අරගෙන ඒ සිද්ධාලෝක රසය මේ බෙහෙත හාස්කම් දෙන බෙහෙතක්. දැන් ඔය අපි සිංහල මේ මම මේ ආපහු ඒක ආපහුම කියනවා මේ සිංහල බෙහෙත්වල අපි අර අහලා තියෙන එකපාරෙන් අතපය නිකන් කැඩිච්ච මිනිස්සුන්වත් නිකන් එක තෙල් වාසාත්වෙ නැගිටවන්න පුළුවන් වගේ සිංහල බෙහෙත්වල එහෙම හරි බලවත් බෙහෙත් තිබිලා තියෙනවනේ. ඔය බලවත් බෙහෙත් අතරේ ඊට වඩා තව ගොඩක් බලවත් බෙහෙත් නොතිබ්බා කියන්නත් බෑනේ. බෑනේ. ඒ එහෙම භාස්කම් තිබ්බ තෙලක් කියලා. ඒක ඔලිවගා ගත්තාම යහසින් යන්න පුළුවන්. එහෙම කතන්දර කීපයක් තිබිලා තියෙනවා. ඉතින් හාමුදුරුව ආපහු වෙනකොට හාමුදුරුව දැකලා තියෙන්නේ අර හදපු මුළු තෙල් හට්ටියමත් අරගෙන අර මනුස්සයා ඒ තෙල් ඔලුවේ ගාගෙන අහසින් මේ ආපහු යනවා. ඉගෙන හොරෙන් දැන් ඩීල් එක තිබිලා තියෙන්නේ බාගෙත් බාගෙත් බෙදා ගන්න. අර මනුස්සයා ඔක්කොම ටික අරගෙන පැනලා යනවා තමයි හාමුදුරුව දැකලා තියෙන්නේ. හාමුදුරුව කලබල වෙලා නැහැ. ටක් ගාලා අර මේ එකෙත් කතා දෙකක් තියෙනවා. එකක් තියෙනවා හාමුදුරුව මේ අර ඉතුරු වෙලා තිබ්බ හැලිය ඉතුරු වෙලා තිබ්බ තෙල් ටික අරගෙන එහෙම මරන් ගිහලා වැසිකිලි පෝච්චට හැලුවා කියලා එක කතාවක්. අනික කතාව තමයි එහෙම අරගෙන එතන හිටපු බල්ලෙක්ගේ පස්ස පැත්තේ ඉතුරු තෙල් ටික ඇතිල්ලුවා කියලා. ඔය කොහොමද ඔය විදි දෙකෙන් මොකක් වුණා? ඒක කරපු ගමන් අර යකා උඩින් යමින් හිටප මේ මොකද්ද තෙලේ බල බිඳිලා ඒ මනුස්සයා ඒ ටිකත් එක්ක මෙහෙම මෙතනම වැටිලා මලා කියලා තමයි අර කතාවේ තියෙන්නේ. ඔය යంత్ర මంత్ర ගුරුකම් කරන අය ගැන එකක් තමයි ඒ මිනිස්සුම ක්‍රොස් කරන්න හොඳ නැහැ. සෑහෙන භයානක වේවා තියෙනවා. ඒක මේ පරම්පරාගතව එන දැනුමක්. ඒ කියන්නේ ලංකන් කොමන් සෙන්ස් වගේ එකක් යంత్ర මంత్ర ගුරුකම් කරන අයව ඩබල් ක්‍රොස් කරන්න හොඳ නැහැ. මොකද ඔය සිංහල මේ සිංහල නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ මේ මంత్ర මේම වල ගුරුකම් වල තියෙනවා මචං. දැන් ඔබ හිතපන් ඔය මේ මොනවාද ඒකට කියන්නේ හුගුණියන් එහෙම හුගුණියමක් කරොත් කාට හරි ඒක කරපු කෙනාට වඩා එහා පැත්තේ බලවතු කෙනෙක් ඉඳලා ඒ කුණියම කැපුවොත් ඒක අපව කරකිලා ඒක කරපු කෙනාටම වදිනවා කියලා විශ්වාසයක් තියෙනවානේ. ඒවා මේ ඒවා ඇත්ත නැත්ද අපි ඇත්තටම ආයේ දන්නේ නැහැ. හැබැයි එහෙම විශ්වාසයක් තියෙනවා. මේ අපි වුණත් අපි ගම්වල ජීවත් වෙනකොට ඕවා මේ අහලා තියෙන දේවල් කණප්පු ඇවිද්දවනවා කියන එක. ඔබ දැකලා තියෙනවද කණප්පුවක් ඇවිද්දවනවා? මම ඇත්තටම දැකලා නැහැ. හැබැයි මම අහලා තියෙනවා මේ ඒක අපේ මං හිතන්නේ අපේ අම්මලා එහෙම දැකලා තියෙනලු ඒ හුඟකට මොකට හොරකමක් සිද්ධ හොරකමක් වුණාම මේ කණප්පුවට ජීවම් කරාට පස්සේ කණප්පුව අරගෙන යනවා කියලා කියනවා මේ ඒ අදාළ තැනට. එහෙම මේ පොලිසි ලංකාවට අඳුන්වලා දෙන්න කලින් මේ සුද්ධෝ මේ රට විල්ලා අල්ලගන්න කලින් අපි යම්කිසි ශාස්ත්‍රයක් මේ සහිතව ජීවත් වෙච්ච ජාතියක්. එතකොට ඔය ශාස්ත්‍රයේ ඇතුළට මේ යంత్ర මంత్ర ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය ඔය හැමදේම අපේ වර්ෂන් එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ සුද්ධෝගේ වර්ෂන් එක අපි අරගත්තා කියලා ඒ වර්ෂන් එක ඉන්වැලිඩ් වෙන්නේ නැහැ. අපි මෙච්චර කාලයක් පරම්පරා පිට ආපු දැනුම මේ අවලංගු වෙන්නේ නැහැ. මේ අද කාලෙත් එක්ක මේ ගොඩක් මොකක්ද ඒකට කියන්නේ අද කාලෙත් එක්ක ටැලි වඩා ටැලි වෙන මේ අයිඩියාස් අපිට තිබ්බා කියලා මේ අපි පරම්පරා ගාන තිස්සේ අරගෙන ආපු දැනුම නිෂේධනය වෙන්නේ නැහැ. එහෙම අවලංගු වෙන්නේ නැහැ. කොහොම හරි තොටගමසේ රාහුල හමුදුරංගේ ජීවිත කාලයේ අවසාන කාලයේදී
තොටක රාහුල හාමුදුරුවෝට ඇබිත් එක් ඉදලා තියෙනවා. ඒ ඇබිත්යත් එක්ක හාමුදුරුවන්ට තේරිලා තියෙනවා දැන් ඔය එයාගේ එයාගේ අපවත් වීමෙන් පස්සේ එයාගේ ශරීරයට යම් යම් ආකාරයක කරදර සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් එයා ඔය මතන අලුත්ගම පැත්තේ අලුත්ගම පැත්තේ අම්බන කියන ග්‍රාමයේ අම්බන කියන ගල්ලෙන මේ ගල්ලෙනට ගිහිල්ලා ඒ ගල්ලෙන ඇතුලේ මේ ඇතුළට ගිහින් තමයි අපවත් වුණා කියලා කියේ. අර පොතේ කත් සඳහන් වෙලා තිබ්බේ. ඔව් මේ උන්වහන්සේට මේ අනාගතේ දකින මේ හැකියාවකුත් තිබුණා කියලා සඳහන් වෙනවා. මේ ඊට පස්සේ එයා ඒ ගල්ලෙන ඇතුළට ගිහිල්ලා අර යක්කු බඳලානේ වැඩගත්තයි කියුවා. අර ගල්ලෙන සීල් වෙන්න වහගෙන තියෙනවා. වහගෙන ඇබිත්යා විතරක් එළියේ තියලා සීල් වෙන්න වහලා ඒක අරින විදිය කියලා දීලා තියෙන්නේ ඇබිත්යාට විතරක් කියලා දීලා. මේක කිසිම හේතුවක් නිසා අරින්න එපා මමයි කියලා ඒ ගල්ලෙන ඇතුළේ තමයි අපවත් වුණා කියලා තියෙනවා. මායා බන්ධන ඩිං මායා බන්ධන දාලා තමයි ඒ අම්බන ගල්ලෙන තාම මම හිතන්නේ මේ බලන්න යන්න පුළුවන්. මම දැක්ක මේ කීප දෙනෙක්ම ෆොටෝස් දාලා තියෙනවා. ඊට පස්සේ ඔහොම යනකොට දැන් මේ ලංකාවට පෘතුගීසි එනවනේ. පෘතුගීසි ඇවිල්ලා වෙරළබඩ අල්ලගෙන වෙරළබඩ මිනිස්සුන්ව ඒගොල්ලන්ගේ ආගමට හරව ගන්න එක එක ආකාරයේ භීෂණ කරලා ඔය වැඩේ කරගෙන පන්සල් විනාශ කරලා සමූහ දූෂණ කරගෙන මිනිස්සුන්ව බලෙන් ආගමට අරගෙන කොහොමරි එයාලගේ වැඩේ වෙරළ තියෙන දිගේ කරගෙන යනවා. ඔහොම කරගෙන යනකොට මේ එක පෙරේරා කියලා පෘතුගීසි මේ මොනවද ඒක කියන්නේ හමුදා නායකයෙකුට ආරංචියක් එනවා. මෙහෙම මේ ගල්ලෙනක මේ හාමුදුරු නමක් මෙහෙම ඉන්නවා කියලා. මෙයාට මේ හාමුදුරුවන්ගේ ශරීරය ගන්න ඕන වෙනවා. ඔය දැන් හාමුදුරුවන් සරස්වතී තෙල බිව්වනේ. ඒ සරස්වතී තෙල බිව්ව එකේ එක අතුරුපලයක් විදිහට හාමුදුරුවන්ගේ ශරීරය අපවත් වුණාට පස්සේ ශරීරය දිරලා නැහැ. ඔව් නරක් වෙලා නැහැ. ශරීරය නරක් වෙලා නැහැ. නියපොතු වැවිලා තියෙනවා, කෙස් වැවිලා තියෙනවා, රැවුල වැවිලා තියෙනවා. ඉතින් ඔය හේතුව නිසා මේ මෙයාට මේක හොයා ගන්න ඕන වෙලා තියෙනවා. ඒකයි මේ තව කතාවක් තියෙනවා. ඔය මේ හාමුදුරුව අපවත් වෙන්නේ පන්සලේ. අපවත් වුණාට පස්සේ අපවත් වෙද්දි මෙහෙම මේ මෙහෙම ඉස්සරහට මේ වගේ කරදර දිනවා කියලා එහෙම කතාවකුත් තියෙනවා. ඊට පස්සේ මේ මාසක ගාණක් ඒ පන්සලේ අවසන් ගෞරව දක්වන්න ඒ දේහ තැන්පත් කරලා තිබ්බා. ඒ කාලයටම කිසිම වෙනසක් වුන්නේ නැහැ දේහේ. ඒක අර සාමාන්‍ය විදිහටම තිබ්බා. ඊට පස්සේ ඔය අර පන්සල් විනාශ කරගෙන යනකොට තමයි ගමේ කට්ටිය එකතු වෙලා මේ සිරුර අරගෙන ගිහිල්ලා ගල්ලෙනේ හැංගුවේ කියලා එහෙම කතාවකුත් තියෙනවා. හා ඕකෙත් දැන් ආයේ වර්ෂන් දෙකක් ඒතකොට දැන් වඩා මිතිකල් වර්ෂන් එකකුත් තියෙනවා, වඩා ප්‍රැක්ටිකල් වර්ෂන් එකකුත් තියෙනවා. ඔය වර්ෂන් එකේ කොහොම හරි ඒ තැම්පත් කරපු තැනෙන් දේහය එළියට ගන්න විදිය දන්නේ ඇබිත්ය විතරයි කියලා තමයි. කොහෙන් ගියත් අර කොහෙන් ගියත් ඒ හිටපු තැනට ආරක්ෂාවක් කරලා ඔව් තිබ්බ කතාව තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. කොහොම හරි දැන් ඔය පෘතුගීසි නායකයා ඇවිල්ලා ඇබිත්යව පොඩ්ඩක් චාටුවෙන් රවට්ටලා තියෙනවා. රවට්ටගෙන ඔයා මට මේ ගල්ලෙන් අරලා දෙන්න, මට මේ හාමුදුරුවන්ට වන්දනාමාන කරන්න විතරයි ඕනේ වගේ එහෙම පොඩි උප්පර වැට්ටියක් දාලා ඇබිත්යට කියලා මේක විවෘත කරගෙන තියෙනවා. ඊටත් කලින් මේ හමුදා පිටින් ඇවිල්ලා ඔව් හමුදා පිටින් ඇවිල්ලා අර ට්‍රයි කරන්න කියලා තියෙනවා. ආ බැයි මේ ඔය යක්ෂ ආරක්ෂණ බන්ධන නිසා මේ ඉඳා ඒ කොම ප්‍රයත්නයන් ව්‍යර්ථ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය මේ ඇබිත්යව හොයාගෙන එයාගෙන් මේ එයාගේ මාර්ගයෙන් මේක විවෘත කරගෙන තියෙනවා. හැබැයි විවෘත කරගෙන මම කියවපු සෝසස් වල හැටියට නම් අබිත්‍යාව එතනම ඝාතනය කරලා මේ ශරීරය මේ ඒගොල්ලෝ අරගත්තා කියලා තමයි කතා වෙන්නේ. අබිත්‍යාව ලව්වා ඒ බන්ධන ඔක්කොම බිඳලා ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන මේ කරගත්තට පස්සේ අබිත්‍යාව මරලා දාලා හාමුදුරන්ගේ සිරුර ඒගොල්ලෝ ගත්තා කියලා. අරගෙන මේ ඒගොල්ලෝ මුලින්ම ඇවිල්ලා තියෙන්නේ හාමුදුරන් අරගෙන යලගේ මේ නායකයාගේ ගෙදරට අරන් ඇවිල්ලා තියෙනවා. කොහෙද මේ මෙහෙට මේ ගෝවෙට අර යන්න එකට පෘතුගීසියට අරන් ගිහිල්ලා එතනින් මේ බ්ලිස්බන් නේද උතන මන්දනේ පෘතුගාලයට අර යන්න කියලා. කොහොම හරි ඒ අන මග ඔය වෙරළබඩ මේ ගෝවේ හරි කවුරු ගෝවේ මේ ගෝවෙට අරන් යන්න යන නැවේ මේ ගෝවෙට යනකම් ගිහලා ගෝවේ ඉඳලා තියෙනවා ශාන්ත එක්සේවියර් කියලා මේ
මොනද මේ ෆ්‍රැන්සිස් එක්සේවියර් කියලා ෆාද කෙනෙක්. එයා ඒ පැත්තේ සෑහෙන වැඩ කරගෙන ආපු කෙනෙක්. ඒ කියන්නේ එයා මේ මොනවාද පල්ලි ගොඩක් හදලා මිනිස්සුන්ට දෙන්න. ලංකාවෙත් සෑහෙන මේ ඔව් මේ ටූන්සයක් තිබුණා. ඒක හැබැයි ඒකේ තියෙන එක කතාවක දෙනවා ලංකාවේ හිටපු කෙනෙක් කියලා. ලංකාව ඉන්දියාවේ ඒකම ඒ ඒරියාක බාරව පැත්තේ ඒ වැඩ ටික කරගෙන ගියා කියලා කියන්නේ එයා තමයි. කොහොම හරි එයා සහ මේ රාහුල හඳුරන්ගේ දේහය කියන දෙකම කොහොම හරි එක නැවක තමයි ඔය යන ගමනක ගිහින් තියෙන්නේ. ඔකේ නේ මේ ඒ දේහය ආපු අරන් යන මේ ෆ්‍රැන්සිස් සේවියර්. ඔව් එයා එතුමා ඇවිල්ලා ඇවිල්ලා අරගෙන යන්නේ එක නැවක තමයි කොහොම හරි දැන් ඔය මේ චරිත දෙකේම මේ සිද්ධි එක නැවක සිද්ධ වෙන්නේ. ඔය අන අතරතුර ඔය මේ ෆ්‍රැන්සිස් එක්සේවියර් පියතුමා යම්කිසි ලෙඩ රෝගයකට ගොදුරු වෙලා ජීවතුන් අතරියා ජීවතුන් අතරින් මේ මිය ගියා කියලා තියෙනවා. නැවේදී ඉතින් දැන් ඔය නැවේ මං මේ කියවපු විදිහට ඒ නැවේ නැවියෝ බය වෙලා තියෙනවා මේ පියතුමා නැවේදී මැරුණා කියන මේ මැරිලා දැන් එයාගේ මිනිය තියාගන්න බෑනේ. සෑහෙන ප්‍රබල චරිතයක් ඒක. සෑහෙන ප්‍රබල චරිතයක්. එච්චර මුළු නැව් ගමනක් යනකම් මේ මිනිය මේකේ තියාගන්න බෑ. ඒක නිසා ඒගොල්ලෝ මූදට දාලා තියෙනවා. හැබැයි අර මිනිස්සු බය වෙලා තියෙනවා. දැන් මිනියකුත් නැතුව මේ 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 පියතුමා මැරුණයි කියලා අපහු ගිහින් කියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේගොල්ලන් මතක් කරලා දිනවා. හරි. දැන් අපි ළඟ මිනියක් තියෙනවා. ඒ මිනිහේ නියපොතුත්ව වෙනවා මොනවාද ඊසකෙස් වෙනවා. නරක් වෙන්නේ නැහැ. මෙහෙමයි. ඒගොල්ලෝ ආපහු ගිහිල්ලා කැම්ප් එකට රිපෝට් කරා. මේ පියතුමා මිය ගියා. අපි පියතුමාගේ දේහය අරගෙන ආවා. හැබැයි හාස්කමක් තියෙනවා මේ ඒ මිනිය ඒ දේහේ නරක් වෙන්නේ නැහැ. ඒ දේහේ ඉසකෙස් කොණ්ඩේ තාමත් ඒ විදිහටම වැවෙනවා කියලා. මම අපි දැන් මේ සෑහෙන දවසක් තිස්සේ මූදු තරණය කරගෙන ආවා. හැබැයි තාම කිසිම වෙනසක් නැහැ කියලා. කොහොමින් කොහොම හරි ඔය විදිහට තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දේහය ගෝවේ තැන්පත් වෙනවා. ෆ්‍රැන්සිස් එක්සේවියර් කතෝලික පියතුමාගේ දේහය විදිහට ඒ එහෙම නවතින්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දේහය තමයි කියලා තමයි ජනප්‍රවාදවල සටහන් වෙන්නේ. දැනටත් මේ ඒ ඉසකස් නිය වැවෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. ඉතින් ඒක කොහොම ජස්ටිෆයි කරන්නද කාගේ වර්ෂන් එක හරියද කියන්නද නම් දන්නේ නැහැ. මොකද ඔයා ගිහිල්ලා මේ පල්ලියෙන් ඇහුවොත් එහෙම පල්ලියෙන් කියයි නෑ මේක අපේ මේ පියතුමාගේ දේහය තමයි කියලා. ඔයා ලංකාවේ අපෙන් ඇහුවොත් අපි කියයි මේ රාහුල හමුදුරෝ දේහය තමයි කියලා. ඒක තව පොඩි කතාවක් තියෙනවා. ඒක මේ මම වෙරිෆයි කරගන්නේ නැහැ. ඒ දේහේ දකුණු අත මේ ඉවත් කරලා අරන් ගියා කියලා පෘතුගාලයට හරි ඒක හරි පැත්තකට මේ මොකද අතේ තිබිලා තියෙනවා හමුදුරෝන්ගේ කියලා ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් විදිහේ මොකක්ද ඒකට කියන්නේ සලකුණු වගේ සලකුණු කීපයක් තියෙනවා. නැත්තම් මේ පච්චා කොටපු සටහන් කීපයක් තියෙනවා තිබිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒක අඳුනා ගැනීම වළක්වන්නට ඒ මම කියවපු සෝසස් වල නම් තිබ්බේ පල්ලිය විසින්ම ඒ අත මෙව කරලා තැන් කීපයක හැංගුවා කියලා ඒක හොයාගන්න එක නවත්තන්න. ඔව් එක පැත්තකින් ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔච්චර මේ පූජනීයත්වයෙන් වැඳුම් පිදුම් කරන ඒ පියතුමන්ගේ දේහේ කොටසක් එහෙම අයින් කරන්නේ ඇයි කියලා එකක් තියෙන. එහෙමනම් ඒ වගේ තර්කයක් එක පැත්තකින් මතුවෙනවා. අනික ඉතින් මේ දැන් ඒ කාලේ නෙමෙයි දැන් තියෙන තාක්ෂණයේ හැටියට ඉතින් මේ DNA පරීක්ෂණ ඒ වගේ මොන හරි ඒක පරීක්ෂණයකින් උත්තරයක් ලැබෙයි නම් කරන්න බැරි නෑ. බැරි නෑ. හැබැයි ඒක කරන්ඩ එච්චරටම ඩිප්ලොමැටික් අප්‍රෝච් එකක් ගන්න ඔය දෙපැත්තෙන් කවුරුවත් කැමති වෙයි කියලා මං හිතන්නේ නැහැ. අපිටතර ඒක ඩිමාන්ඩ් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ වැඩේ තියෙන සම් දැන් හිතන්නකෝ ඔය දෙපැත්තෙන් කවුරු වුණත් ඔය කතාවේ ක්‍රෙඩිබිලිටි එක ටෙස්ට් කරන්න ඔය මේ කතාව අරන් එනවා කියලා. ඒගොල්ලන්ට හම්බෙන්න ගොඩක් දේවල් වගේම නැති වෙන්න ගොඩක් දේවලුත් තියෙනවා දෙපැත්තට. දැන් අපි උදාහරණයක් විදියට මම මේ කිසිම විදිහකින් මාව වැරදියට ගන්න එපා. මම මේ කිසිම දෙයක් අවිශ්වාස කරනවවත් මේ ඕනට වඩා විශ්වාස කරනවත් කියලා දෙයක් නැහැ. මම පුද්ගලිකව හරි මාසයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන චරිතයට මොකද
මම කොහොමත් ඔය සිංහල සාහිත්‍යයට හරි ආස මනුස්සය. ඒක නිසා මේ මට ඒ මගේ ජීවිතේ වීරයෝ. ඒකට අර පොඩි පොඩි අර තව මේ මොනවාද ඒකට කියන්නේ මායා බන්ධන ටච් එකක් දුන්නට පස්සේ ගුප්ත පැත්තක් ටච් වුණා මේ. ඒ කතාවට අයිසින් තමයි ආයේ මට ඒකේ කැලලට. මම හරිම ආස චරිතයක්. හැබැයි මම මෙතන පෙන්වන්න හදන පොයින්ට් එක සාන් දැන් හිතන්නකෝ අපි ওই ගෝවේ ওই කපල්ලියත් එක්ක මේ සංවාදයකට ආවා කියලා. හරි මේ කතාවේ මෙහෙම ආගමන්ට් එකක් තියෙනවා. අපිට පුළුවන් ද මේක හරියටම මේ මේ තහවුරු කරගන්න කාගේද මේක කියලා. බැරි වෙලාවත් ඔය කතා බහට ගිහලා ඔය සයන්ටිෆික් වැඩේ කරලා ප්‍රූව් වුණොත් සෙන් මේ 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 දේහය අර පියතුමාගේමයි කියලා. පියතුමාව ඒගොල්ලන්ට හම්බෙනවා වගේ විතරක් නෙමෙයි රාහුල හාමුදුරුවෝ ගැන තියෙන අපේ ගොඩාක් දේවල් එතනින් පල්ලෙහාට කැඩී වැටෙනවා. සමහර දේවල් අපි සැකයක් දීනම තියෙන තරමට හොඳයි. හොඳයි. දැන් අර පැත්තෙන් පල්ලිය පැත්තෙන් මේ විදියට මහලා මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝමයි කියලා ඔප්පුන. එහම ඒ පැත්තට ඒ විදියටම පහළට කඩාගෙන වැටෙනවා. සමහර දේවල් තියෙනවා මේ එක අපි හරි අපි එක එක අපි ආගම් හැම එකම තියෙන එකක්. අපි හරි කැමති අපිට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවට. අපි හැමදේම තේරුම් ගන්න try කරාට අපිට අපිට පේන්නේ නැති අපිට approach කරන්න බැරි අපිට හැංගිලා තියෙන මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. ඒ entity එක එතන නැත්තම් අපි අර ඒකට බැඳලා තියෙන දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ බං in කියන්නේ මොකද ඒ කියන්නේ අපි ඇතුළෙන්ම අපි ඇතුළෙන්ම අනිච්චානුගෝම අපි තේරුම් ගන්න උත්සාහ නොකරන මට්ටමේ දෙයක් තියෙන්න ඕනේ. ඔව් ඒක එහෙමමයි කියලා. ඒක එහෙමමයි කියලා විශ්වාස කරන මට්ටමේ දෙයක් තියෙන්න ඕනේ. පැත්තකට කරලා තියන්න පුළුවන් දෙවල් එක දෙයක්. මේ ආගම් වලින් කරන්නේ අපි මේක ඒක ඒක අපිට achieve කරගන්න පුළුවන් කියලා අපිව push කරනවා. මෙහෙම උඩ තියෙනවා අපිට තේරුම් ගන්න බැරි බෑයි කියලා අපි ඇතුලෙන් දන්න දෙයක්. ඒක යට අපිට ලේයර් කීපයක් තියෙනවා. හරි මේක තේරුම් ගත්තාය කියලා ඉතිහාසයේ අපි අහලා තියෙනවා. ඊට පස්සේ යට අපි ඉන්නවා. අපිට උඩින් එක ලේයර් එකකින් අපිව පුෂ් කරනවා. හරි යන්න ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම 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 කරොත් මේක තමයි පාත් එක කියලා අපිට පෙන්වනවා. අපි ඒකට try කරනවා. දැන් නිවන ස්වර්ගය ඔය හැම concept එකම මේ දේවල් ඇත්තම තියෙනවා වෙන්න පුළුවන්. මේ දේවල් ඇත්තම නැති වෙන්න පුළුවන්. හැබැයි දවසේ අන්තිමට වෙන්නේ ඔය හැමදේම සමස්ත මනුෂ්‍ය ප්‍රජාවක් විදිහට අපිව ලයින් එකේ තියෙනවා. අර අර බැඳලා තියාගෙන අර අර අපිව එක ෆ්‍රේම් එකක තියෙනවා. අර ඇඟ ඇතුලේ තියෙන සතාව ඇතුලේව තියාගන්නේ ඔය වගේ දේවල් වලින් තමයි. අපිව සිවිලයිස් කරලා තියෙනවා. අර මිනිස්සුන්ට ආගමක් තියෙන්න ඕනේ කියන්නේ ප්‍රධාන හේතුව මිනිස්සුන්ගේ ඒ ෆ්‍රේම් වර්ක් එක ඇතුලේ අපි ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපෙන් ලෝක විනාශය වෙලා මොකක් හරි වුණොත් එහෙම ඔය ෆ්‍රේම් වර්ක් ඔක්කොම ටික කැඩනට පස්සේ බං සමහර වෙලාවට තියෙන පොඩි මේ පොඩි පොඩි කෑම ටික මේවා ටික බේරගන්න උඹයි මායි මිනිම අරගන්න අපි සත්තු වගේ හැසිරෙන්නේ නැහැ. එහෙම වැලියුස් ඉතුරු වෙන්නේ නැහැ. අපේ වැලියුස් කැඩිලා යනවා. ආගම කියන එක විශ්වාස කියන එක අපිට නොපෙනෙන දේවල් කියන ඒවා අපිව එක්තරා ආකාරයක කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඒක නිසාම ඒකේ සාහිත්‍යමය රහකුත් තියෙනවා. අනිත් පැත්තෙන් අනිත් විදිහට බලනවම කොයි විදිහට වුණත් මම විශ්වාස කරනවා මේ ලෝකේ අපිට හැමදේම තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ කියලා කොටසක් තියෙනවා කියන එකට අපි එකඟ වෙන්න ඕනේ. ඒ එකඟ වීම තුල අපි යම්කිසි ආකාරයකට හික්මන. මම දන්නේ මම මේ ලොකු සෙන්ස් එකක් කියවනවාද කියලා. හැබැයි මේ මගේ ඇතුලෙන් මම විශ්වාස කරන දෙයක්. ඉතින් අපි අද කතා කරමු මේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ ජීවිතේ වටා බැඳිච්ච කතා කීපයක් තමයි. ඔය වගේ කතා ගොඩාක් තියෙනවා. අපිට අමතක වෙච්ච අපිට මිස් වෙච්ච දේවල් ඔයගොල්ලෝ දන්නවනම් අනිවාර්යයෙන්ම කියන්න. අපි නොදන්න කතාත් සෑහෙන ඇති. මොකද මේ ඔයාලා දන්න කතා තියෙනවා. ඔය ජනප්‍රවාදයේ එන කතා ඔක්කොම එකිනෙට පාස් ඩවුන් වෙන්නේ නැහැ. එක එක පැති වලින් හැමෝටම පොඩ පොඩ ඇවිල්ලා ඒක තමයි ජනප්‍රවාදය කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්න දේවල් කියන්න. සහ ඔයගොල්ලෝ ඇත්තටම කැමති නම් මේකේ මේ තව රහ කතා ටිකක් අහන්න අපිට කමෙන්ට් එකක් දාන්න. අපි මේකේ පාට් 2 එකකුත් කරන්න කරන්න පුළුවන්. මොකද මේ පාට් 2 3 කරන්න තරම් කතා 3 කරන්න තරම් කතා දිනනවා. මම මේ ඇත්තටම මේ කතාව කරන්න කලින් මම උඹට විවද දන්නේ මම අපේ අම්මට කතා කරලා මම ඇහුවා මේ අම්මට නම් මුකුණු හරම මතක් වෙන්නේ නැති. මම අම්මට කතා කළේ අම්මේ
මෙහෙම පොතක් තිබ්බා, මට මේ පොතේ තිබ්බ මේ මේ දේවල් ටික මතකයි, මට පොත හොයලා දෙන්න පුළුවන් කියලා. අම්මේ මන්දනේ අපේ අම්මා හිතන්නේ තාම මේ පොත හොයලා වැති, මොකද මේ මගේ තියෙන පොත් කන්දරාව ඇතුලේ ওই පොත හොයන්නේ. ඇයි පොතේ නමක් කිව්වෙත් නැහැ, පොත ලිව්වේ කවුද කියලා කිව්වෙත් නැහැ, පොත මල් ළඟ තිබ්බේ කොයි කාලෙද කියලා මං කිව්වෙත් නැහැ, මට තියනවාද කියලා දන්නේ නැහැ, දැන් තියනවාද දන්නේ නැහැ. අම්මේ පොත ඇතුලේ මෙහෙම ටිකක් තිබ්බා, මට පුළුවන් පොඩ්ඩක් පුළුවන් නම් පොත හොයලා දෙන්න කියලා. ඒ පොත හම්බුණොත් ගෝල්ඩ් මයින් තමයි. ආයි මන් අනිවාර්යම මේකේ ඔයාලා ළඟත් සමායට ඒ පොත ඇති. අනේ ඇත්තටම විස්තරේ ඔබ කියන්න සමායට මේ ඔයගොල්ලන්ට ක්ලික් වෙනව ඇති. අනේ මේ මේ පොත මම මෙහෙම කියෙව්වනේ කියලා. ඒ පොත තනිකරම මේ මේ ඉතිහාස ෆැක්ස් නෙමෙයි. ඒ පොත තනිකර තිබ්බේ ඒ වගේ රහ කතා කතන්දර. මේ ඔය වගේම තව තිබ්බහරොත් මේ රාහුල හාමුදුරුවෝයි ගුරුගෝල හාමුදුරුවෝ දෙනම ජ්‍යොතිෂයට වෙලාව බලලා මේ කළු ගලක් උඩ පැලයක් හිටවපු එකක්. එහෙම කතා බහකුත් තිබ්බා. ඉතින් හරි, ඔයාලට ඕනනම් කියන්න, අපි තව මේකේ පාට් එකක් අරගෙන එන්නම් ඉස්සරහට. ඉතින් මේ පොත ගැන කියද්දි මටත් අර මම ඔබත් එක්ක ළඟදි කතා වුණා වගේ මට හොයාගන්න බැරුව හිට පොතක්. චූටි පොත්. ආ, පුංචි පොත් පිංච. සිරිපා අඩවියේ හාස්කම් හරි මොකක් හරි තමයි මතක. මේ නියම් ෆොටෝ පොතේ කවරේ දවසට තිබ්බේ පොඩි පොතක්. ශ්‍රීපාදේ මේ අහසින් වගේ ගත්ත පින්තූරය මට මතක විදියට. ඒකෙත් ඔයගේ කතන්දර ගොඩක් තිබ්බා. ඔය සමන් දෙවියම්ද්‍රංගේ පිළිමේ අර වාරේ පටන් ගත්තාම පෙරහැර කිව්ව වැඩක් මැද්දී ඔය ඒක අර උස්සගෙන ගිය අයට මහන්සි වෙල් හිතිලා ඒක අර කඩයක් මේ අර කරවල මැස්සක් විදියට පාවිච්චි කරපු මේ මැසකුඩින් තිබ්බා. ඊට පස්සේ ඒක එතනින් ගන්න බැරුව ඒක අර එතනට ඇලිල වගේ තිබ්බා තියෙනවා. ඒක අර ගිනියම් වෙලා පිළිම ගිලියම් වෙලා එහෙම. ඊට පස්සේ එතනට තව පුද පූජා කරලා වතාවත් කරාට පස්සේ තමයි ඒක එතනින් ගන්න පුළුවන් උනේ. වැස්සක් වෙන්න ගත්තා. ඒ වගේ මට ඒ වගේ කතා කීපයක් මතකයි. ඔව්, පොඩි කාලේ ගියෝ පොතක්. එතනින් පස්සේ ඒ පොත් මතක නම් අනේ අපිට කමෙන්ට් එකක් දාන්න කොහෙන් හරි අපි හොයාගන්නම්. මොකද මේ ඔක්කොටම වඩා අමාරුයි පොතේ නම මතක තියාගන්න. ඇතුළේ ටික මතකයි, පොත ඇතුළේ තිබ්බ කතා බහ ටික මතකයි මට. පොතේ නම ඔව් අර වගේ නම තමයි මට මතක. මට ඇතුළේ තිබ්බ يعني පොතේ නම සහ ඒ අඳුරගන්න ඕන කැලේ ටික මතකයි. හරි, එහෙමනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඔයගොල්ලන්ට ඇත්තටම ඕන නම් කියන්න අපි මේකේ තව කොටසක් ඉස්සරහට අරගෙන එන්නම්. මේ වගේ කතා බහ වලට ආසනම් අපිට කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බීන් බෑග් පොඩ්කාස්ට් අපිට පොඩි උදව්වක් දෙන්න. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේ නුත් හම්බෙමු. ළඟදිම හම්බෙමු. එහෙමනම් ජය වේවා. ගිහින් එන්න. හ්ම්.